සුබෝදෑසනක් ඔබට කළම් ටෙලිවිෂන් මහෝදය ආරම්භ කරන්නයි අපි අදත් සූදානම් වෙන්නේ. ඉතිං භාග්‍යවන්ත මාසේ වාසනාවන්ත මාසේ උදාවෙලා තිබෙනවා. සිංහල අලුත් අවුරුද්දට අපි සියලු දෙනාම ඉතාමත් කඩිමුටියේ වෙහෙස මහන්සි වෙනවා, සූදානම් වෙනවා. අලුත් අවුරුද්දක් ලබනකොට හිතට ඇතිවෙන සතුට පිළිබඳව අපි කොහොමද අලුත් අවුරුද්දේ වැඩ කටයුතු සූදානම් කරගන්නේ, මේ දේවල් පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාලයක්. අපි අලුත් අවුරුද්දේ වැඩ කටයුතු සිද්ධ කරගන්නේ කොහොමද කියන කාරණා එක්ක අපි බොහෝ දේවල් කළමු ටෙලිවිෂන් හරහා කතා බහ කරා. ඔබේ සූදානම පිළිබඳව අපි කළමු ටෙලිවිෂන් හරහා කතා බහ කරා. ඒත් එක්කම තමයි අපි හිතුවා මේ සිංහල අලුත් අවුරුද්ද ගැන කතා බහ කරනකොට මේ චාරිත්‍ර වාරිත්‍ර, එතකොට ඉතිහාසයේ පුරාවටම සිංහල අලුත් අවුරුද්ද කොහොමද අපි සැමරුවේ, අපිට මීට දශක කිහිපයකට කලින් සිංහල අලුත් අවුරුද්ද කියනකොට මොන වගේ අදහසක්ද හිතට ආවේ, මොන වගේ හැඟීමක්ද හිතට දැනුනේ කියන කාරණා පිළිබඳව අද කාලෙට ඇවිල්ලා මේ වර්තමානයට ඇවිල්ලා ටිකක් නැවත මතක් කරලා බලනකොට මොන වගේ සිතුවිල්ලක්ද අපිට පහළ වෙන්නේ. අපි ටිකක් අතීතයේ සිහිපත් කරගන්න ඕනේ කියලා හිතුවා. අවුරුද්දේ තියෙන වටිනාකම පිළිබඳව කතා බහ කරන්න කියලා හිතුවා. ඒ නිසාම අපි මැදිරියට එන්න කියලා කිව්වා අපේ මහෝදේ වැඩසටහනට මාධ්‍යවේදිනියක්. ඒ වගේම තමයි සත්මඩල මාසික සංගරාවේ කර්තෘතුමිය අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය, ඔබතුමිය ආයිබෝන් කියලා මහෝදේට පිළිගන්නවා දවසේ. ඉතින් අපිට ඔබතුමියගේ ජීවිතය එක්ක, ජීවිතයේ තොරතුරුත් එක්ක කතා බහ කරන්නට පුළුවන්. ඒ ගම්පලාත පිළිබඳව අපට කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිංහල අලුත් අවුරුද්ද අපිට වෙලාවකට හිතනවා මේ අර චාරිත්‍ර වාරිත්‍ර අපි පුංචි කාලේ හරි ආසාවෙන් කරා. හැබැයි දැන් අපි එහෙම අපේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපි එහෙම මේ දේවල් හිතේ සතුටකින් අලුත් අවුරුද්ද කියන හැඟීම හිතට ඇවිල්ලා මේ දේවල් කරනවද, නැත්නම් අර කරන්න ඕන නිසා මේ දේවල් කරනවද කියලා පොඩි හැඟීමකුත් හිතට එනවා. අර අපි පුංචි කාලේ අපිට අවුරුද්දත් එක්ක තිබුණු හැඟීම දැන් ඉන්න පුංචි ළමයින්ට ඒ විදිහටම එනවද කියන කාරණේ ගැනත් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. මේ ඔබතුමියගෙන් මම මේ කාරණා අහන්නේ දැන් මේ අතීතයට ගිහිල්ලා සිහිපත් කරලා පුංචි කාලයට ගිහිල්ලා මේ දැනුයි ඔබතුමියගේ පුංචි කාලේ අවුරුද්ද සමරපු විදිහ එහෙම වෙනසක් දකින්නවද? ඇත්තටම රමේෂ්, පැහැදිලි වෙනසක් තියෙනවා. ඉස්සර අපි දැන් මම දකුණු පළාතේ ඉපදිච්ච කෙනෙක්, දකුණු පළාතේ අක්මීමන කියන ග්‍රාමයේ ඉපදිච්ච කෙනෙක්. ඉතින් අවුරුදු කාලය එනකොට අපි දැන් ඉස්කෝලේ නිවාඩු දීලා බොහොම ගස්වැල් පළ බර වෙලා, ඊළඟට දැන් ඔය අඹ ගස්වල අඹ ගෙඩි පිරිලා, ඉතින් ඒවා ඉදෙනකන් බලාගෙන ඉන්න. ඒ වගේම මේ ගම්මට්ටමට යනකොට වීකරල් ගොයම් ගස් වීකරලින් බර වෙච්ච කිරි වැදිච්ච කාලයක්, ඒවා ගෙට අරගෙන වී වේලනවා. මට මතකයි ගෙවල් වල ඉස්සර ලොකු ආනවල් දාලා ලොකු පැදුරු ආනක් තියෙන්නේ. ඒකේ අපි වී වේලනවා, වී වේලලා ඊට පස්සේ වී තම්බලා කොටලා. ඉතින් අවුරුද්දට මාසෙකට විතර කලින් තමයි මේ අවුරුද්ද සඳහා සූදානම් වෙන්නේ. දැන් රොමේෂ්, අද අපි කඩේට ගියාම අපිට ගන්න පුළුවන්කම තියෙනවා හාල් පිටි, බැදපු හාල් පිටි, ඒ සියල්ලම අපිට කඩෙන් අරගෙන එන්නට පුළුවන්. නමුත් දැනට අවුරුදු 20කට 25කට විතර වගේ කලින් කාලෙදී ගෙදර තමයි මේ හාල් වේලලා තම්බලා, ඊට පස්සේ ඒවා කොටලා, ඒවා හාල් නම් හාල් බැදලා ඒකේ බැදි හාල් අරගෙන, ඒ වගේ මේ බැදපු හාල් වලින් හදන කැවිලි වර්ග, මේ සියල්ලම සියලුම දේවල් අර ගොයම් ගස සිටවන කාලයේ සිට ඒ ගොයම් ගසෙන් වී ඇට ඇවිල්ලා කිරි බැහැලා ඒ කිරි පීදිලා වේලලා හාල් බවට පත් කරගෙන ඒවා පිටි බවට පත් කරගන්න ක්‍රියාදාමය දක්වා මේ කාලේ ගෙදර තමයි කරේ. ගෙදර අපේ අම්මලා තමයි වංගෙඩිවල මේ හාල් දාලා කොටලා, බොහොම ඇත්තටම ගෘහණියට මේ බොහොම කාර්ය බහුල කාලයක් ඒ කාලේ. අපේ අම්මලා වැඩිපල් සහෝදරියෝ අලුත් අවුරුද්ද දෙනවා කිව්වහම මේ බොහොම කාර්ය බහුලයි, ඒ අයට කිසිම විවේකයක් නැති කාලයක්. හැබැයි කිසි කෙනෙක්ගේ මූණේ කොයි වෙලාවකවත් අර දුකක්, මේ වැඩ කරදරයක් ඒ වගේ හැඟීමක් ඇත්තෙම නැහැ. බොහොම සතුටින් කට්ටිය මේ දේවල් බෙදා හදා
හදාගෙන වැඩ කරනවා. ඉතින් එක්කෙනෙක් පිටි කොටනවා, එක්කෙනෙක් හාල් මේ පිටි මේ හලනවා, තව එක්කෙනෙක් පිටි බදිනවා. ඉතින් බොහොම සුන්දර ළමා කාලයක් අර කැවිලි සුවඳ හැම තැනම පැතිරෙනවා. ඒ වගේම රබන් හඬ ඇහෙනවා ගම පුරා. දැන් රබන් හඬවල් ඇහෙන්නට නැති තරන්නේ. පුංචි අපිත් ඉස්සර පොඩි බෙරයක් තියාගෙන අර පොඩි 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 පද ගහනවා. ඉතින් ඒ වගේම ඔලිඳ කෙලිද එක එක සෙල්ලම් පුංචි ළමයින්ටත් ලොකු බොහොම සුන්දර කාලයක් ලැබෙන්නේ. පරිසරයත් සශ්‍රීකයි, පරිසරයේ තියෙන්නේ බොහොම සෞම්‍ය කාලයක්. දැන් වර්තමාන වෙනකොට අපට රස්නේ දරා ගන්න බැරි වෙලා තියෙනවනේ. නමුත් ඒ අපි පුංචි කාලේදී වසන්තය කියන්නේ බොහොම සිහිල් සමයක්. ලොකුවට වැස්සේ නැති වුණාට පරිසරය පුරාම බොහොම සිහිල් සුළං හමා ගියපු බොහොම සෞම්‍ය වකවානුවක්. ඉතින් මේ වෙනකොට ඒ සියල්ලම වෙනස් වෙලා තියෙනවා. නමුත් රමේෂ්, සමහර වෙලාවට හිතනවා ගම් මට්ටමට ගියාම දැන් මේ නගරබදව අපිට මේක නොදැනෙන්නට පුළුවන්. නමුත් ගම් මට්ටමේ තවමත් අර වංගෙඩිය දාලා හාල් කොටලා ඊට පස්සේ අඹ ගැට කාලේ සමහර අඹ තියෙනවා මේ ඇඹුල් අඹ. ඉතින් ඒවා ඉදුණත් ඇඹුල්. ඉතින් කන්න බැහැ නිදුණත්. ඒ නිසා පුංචි කාලෙම අර ඒවා පැහිගෙන එනකොට අඹගෙඩිය පුංචි කාලෙම කඩනවා. කඩලා මේවා ලුණු දාලා වේලන්න තියෙනවා. ඉතින් බොහොම කාලෙකට පස්සේ අර දුමේ තියපු ඒ අඹ වේලපු එකෙන් එක එක චට්නි වර්ග හදනවා, ව්‍යංජන හදනවා. ඉතින් ඒ වගේ මේ බොහොම අපූරු කාලයක් ගෙව්වා. නමුත් වර්තමානයේ අපිට ටිකක් ඒ දේවල් ඈත් වෙලා තියෙනවා. නමුත් ගම් මට්ටමේදී තවමත් ඒවා ක්‍රියාත්මක වෙන තැන් නැතුවමත් නොවේ. අනිවාර්යෙන්ම අපි ඒ කතා බහ කරපු කාරණා කිහිපයනොත් හරි රසවත් අත්දැකීම් කිහිපයක් ඔබ එකතු කරගන්න ඇති කියලා හිතනවා. ඔබටත් අනිවාර්යෙන්ම මේ විදිහේ ළමා කාලයක් තියෙන්න ඇති. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න ඔබට අපේ වැඩසටහන් නරඹනවා නම් ඔබට සිහිපත් වෙනවා ඇති, අනේ පුංචි කාලේ අපිත් මේ විදිහේ කාලයක් ගත කරා නේද කියලා. අපේ දරුවන්ට මෙහෙම කාලයක් ගත කරන්නට අවස්ථාව ලැබුණ නැත්තේ ඇයි, ඒ කාරණා පිළිබඳවත් අපි කතා බහ කරන්නට ඕනේ. ඔබටත් පුළුවන් ඔබගේ මේ අත්දැකීම් පිළිබඳව අපට කතා කරන්න, ඔබත් මෙහෙම අත්දැකීමක් ලැබුවා කියන කාරණය පිළිබඳව අපේ මහෝදයට කතා කරලා කියන්න. 02-94-112-516-687 අපේ සජීවී දුරකථන අංකය විවෘතයි. මේ අවුරුද්දේ අසිරිය පිළිබඳව, මේ අවුරුද්දේ තියෙන වටිනාකම පිළිබඳව අපි කතා කරන්නේ. ඒ කතා බහ අතරතුරදී යම් විටක අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි අහිමි කරගත්තු දේවල් පිළිබඳවත් අපි නැවතත් මතක් කරන්න ඕනේ. ඒ දේවල් අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ නිසාම. ඉතින් මේ ගමේ අවුරුද්ද පිළිබඳව කතා බහ කරනකොට මේ දැන් පුංචි කාලේ ගමේ යාළු එහෙලියොත් එක්ක ගත කරපු අතීතයක් තිබුණා. පාසල් අධ්‍යාපනය ලැබනවා සියලු දෙනා මෙන්න අනුතුරුව මේ අවුරුද්දට කියලා නිමාඩු එහෙම ලැබෙනවා පාසලේදී. ඉතින් මේ යාළුවොත් එක්ක ගත කරපු කාල වකවානුව කොහොමද ගමේදී? ඇත්තටම මේ ඉස්සර සාමූහික දෙයක් නිතිබුණේ දැන් වගේ අපි විස්තෘත පවුල්වලට, නෂ්ටික පවුල්වලට නෙමෙයි විස්තෘත පවුල්වලට තමයි යොමු වෙලා හිටියේ. ඉතින් අර ඉස්කෝලේ නිවාඩු දීපු ගමන් අපි හැමෝම එක ගමේ යහළු යහළුව පිරිසක් ඉන්නවා. ඉතින් සමහරට එකම ඉස්කෝලේ නොවෙන්න පුළුවන්. මම ගාල රිපන් බාලිකා විද්‍යාලයට ගියේ. නමුත් විවිධ පාසල්වලට ගියපු අය අපි එකට එකතු වෙනවා මේ නිවාඩු කාලෙදි. විශේෂයෙන් අවුරුදු කාලෙදි අපට මේ සීමිත නිදහසක් ගෙදරිනුත් ලැබෙන්නට පටන් ගන්නවා. මේ සෙල්ලම් කරන්න, ඒ වගේම ඒගොල්ලත් එක්ක විවිධ දේවල් විවිධ අත්හදා බැලීම් කරන්න. ඉතින් මේ ඉස්සර අපි යාළුව එකතු වෙලා අර වෙඩි බෙහෙත් පුරවලා මේ පොඩි වළං එහෙමත් හදනවා. ඉතින් ඒව පුපුරනකොට එන සද්ද, ඒ දේවල් බලන්න. ඒ විතරක් නෙවෙයි, දැන් අඹගස්වල ගෙඩි පිරිලා, ඉතින් අපි මේ ගෑනු ළමයි වුණත් අපි බලාගෙන ඉන්නේ අර අඹගහට නගින්න. අඹගස්වලට නගින්න පුළුවන් කවුද? එයා උඩට නගිනවා, අනිත් අයට අඹ ගෙඩි පල්ලෙහාට මේ විසි කරනවා. ඉතින් ඊට පස්සේ ගොයන් කපලා මේ කුඹුරු එහෙම හරි හිස් වෙලා තියෙන්නේ, පුරන් වෙලා වගේ තියෙන්නේ. ඉතින් ඒ වගේම අර මේ ගොයන් පාගලා ඉතුරු වෙච්ච ගොයන් ගොඩවල් පැත්තෙන් ගහලා තියෙනවා. ඉතින් අපි හැමෝම ගිහිල්ලා අර වෙලේ මේ ගොයන් ගෑවුනහම, මේ පිදුරු ගෑවුනහම ඇඟවල් කසනවා. ඒත් අපිට මේ ඒක ගැන තේරුමක් නැහැ. අර පොඩි කාලේ සෙල්ලම් කරන්නමනේ හිත තියෙන්නේ. ඉතින් අපි අර ලොකු පිදුරු ගොඩවල් අස්සේ හිල් හදාගෙන ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ඒ වගේ පිදුරු
උනාලා පෙරලිලා ඊට පස්සේ ඒ වගේම මේ අර වෙල් ඉපනැල්ලෙම අපි මේ එල්ලේ ගහනවා. දැන් ඉතින් ගොඩක් අය ක්‍රිකට් නේ ගහන්නේ. ඒ කාලේ තිබ්බේ එල්ලේ කියලා එකක්. ඉතින් දැනුත් ගම්බදව තියෙනවා එක. ඉතින් අර කුඹුරු මඩ වෙච්ච එකත් ටිකක් පාලනය වෙලා තියෙනවා. ටිකක් හිරු රශ්මිය වැටෙන නිසා ඉතින් අපි අර කුඹුරු පුරා දුවන නිසා කොහොමත් ඒ මඩ තැලිලා ටිකක් මට්ටම් වෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා රවුමක් හැදිලා මේ ලොකු පොල්ලක් එහෙම හොයාගෙන සමහරලාට බෝලයක් අපිට නැති වෙනවා. දැන් ටෙනිස් බෝල එහෙම ඕන තරම් තියෙනවා. දැන් ඒ කාලේ අපිට සමහරලාට බෝල නැහැ. ඉතින් අපි කරන්නේ අර රබර් ඔට්ටපාල තියෙනවානේ ඒව ඔක්කොම කඩදාහි ගුලියක් තියලා ඒක වටේ රබර් ඔට්ටපාලු ඔතනවා. ඔතලා ඉතින් බෝලයක් හදාගන්නවා. ඊට පස්සේ අපි දවස පුරාම අවුව ගැනවත් ඒ කිසි දෙයක් ගැන දැන් අපිට පොඩ්ඩක් දාඩිය දැම්මත් පොඩි චකිතයක් දැන්නම දාඩිය දානවට කැමති නැහැ. නමුත් ඒ කාලේ එහෙම නෙවෙයි. අවුවේ පිච්චීගෙන දාඩිය දාගෙන අපි දවස පුරා එල්ලේ ගහනවා. ඉතින් ඊට පස්සේ තව ක්‍රීඩාවක් තිබුණා කල්ලි විදිනවා කියලා. ඕකත් අපි බොහොම පුංචි කාලේ කරපු දෙයක්. ගල් දෙකක් තියලා ඒක උඩින් කෝට්ටක් තියලා තවත් කෝට්ටකින් ඒක පුළුවන් තරම් දුරට විදිනවා. විදලා මැනගෙන යනවර කෝට්ටෙන් කොච්චර දුරද කියලා ඒ මැනගෙන යන දුර තමයි අපට එකතු වෙන ලකුණු ප්‍රමාණය වෙන්නේ. ඊට පස්සේ කට්ටි පනිනවා කියලා එකක් තියෙනවා. ඉතින් මිදුල පුරා දැන් ඉස්සර සුදු වැලි දාලා බොහෝ මිදුලවල් දැන් ගොඩක් තනකොළ වවලා කකුලට ඇත්තට මේක බොහොම හොඳයි සනීපවත්. නමුත් ඉස්සර ගෙවල්වල බොහෝ වෙලාවට තිබුණේ සුදු වැලි අතුරපු මිදුල් තිබුණේ. ඉතින් මේ වගේ අර කට්ටි පනින අර ඒ සංකේතය හදාගන්න හරි ලේසි. ඉතින් අපි ඒ කට්ටි පනිනව මුළු දවස පුරාම ගල් හොයාගෙන ඊට පස්සේ තවත් මේ ගාල්ල පැත්තේ තිබුණු දැන් අපි නිතරම කරපු ක්‍රීඩාවක් තමයි මේ ගල් හත කඩනවා කියලා එකක් තියෙනවා. එක සමාන පැතලි ගල් එකින් එකට පොඩි පොඩි ඒවා උඩට තියලා හතක් හදාගෙන ඒකෙන් අර ඒකෙන් බෝලකින් ගහනවා එකට. ඊට පස්සේ ඒ කැඩෙන ගල් ටික හදන්න ඕනේ දෙපිලකට බෙදිලා. ඉතින් මුළු දවස් පුරාම උදේ පාන්දර නැගිට වෙලාවින රෑ වෙනකන් එක විදියටම සෙල්ලම් කරපු බොහොම සුන්දර කාලයක් තිබුණේ. ගෙවල් වලිනුත් බලපෑමක් නැහැ. දැන් වගේ ශිෂ්‍යත්වයට පාඩම් කරන්න ඕ ලෙවල් ළඟයි නේද? දැන් 9 වසරේ හයි වසර නේද පාඩම් කරන්න තියෙනවා නේද? දැන් උසස් පෙළට ළඟයි නේ. උසස් පෙළ කරන්න නම් පාඩම් කරන්න ඕනේ. දැන් පන්ති මං හිතන්නේ 12 වෙනිදා දක්වාම මේ වෙනකොට පන්ති තියෙනවා. ඉස්සර එහෙම අමතර පන්ති තිබුණේ නැහැ. ඉතින් අමතර පන්ති නැති නිසා මහා ලොකු බරක් එකතු වෙලත් නැහැ. දැන් ඉස්කෝලේ නිවාඩුව දෙනකොට ලොකු වැඩ කන්දරාවක් දෙනවා. ඉතින් ළමයින්ට විතරක් නෙවෙයි අම්මලාට පවා ගෙදර වැඩක් කරන්නට ගෙදර දේවල් කරන්න වෙලාවක් නැහැ. ඔවුනුත් කරන්නේ දරුවන්ගේ මේ ගෙදර වැඩ වර්ක් ටික කරන එක තමයි. ඉතින් ඒ නිසා ඒ මහා ලොකු වැඩ කන්දරාවක් පවරලා නිවාඩු කාලයක් දුන්නට දරුවන්ට ඒ නිවාඩු කාලය ලැබෙන්නේ නැහැ. ඔවුන් ඒ වැඩ කටයුතු ඒ හෝම් වර්ක් ටික කරන්න ඕන නිසා. ඉතින් ඉස්සර එහෙම නෙවෙයි. එහෙම මහා ලොකු වැඩ කන්දරාවක් ඉස්කෝලෙන් පටවලා එවන්නේ නැහැ අපි ගෙදර ගිහිල්ලත් නිවාඩු කාලෙත් ඒ වැඩම කරන්න කියලා. ඉතින් බොහෝම නිදහස් කාලයක් ගෙව්වේ. ඒ නිදහස ඇතුලේ රොමේෂ් ඇත්තටම අපේ මේ ආකල්ප වර්ධනයක් වෙනවා. දැන් සමහරවිට අපි මේ අන්තර්ජාලයේ සැරිසරනකොට දකිනවා එක එක කාටූන්. මේ එක කාටූන් එකක මම දැක්කා ඉස්සර කාලේ අර එළිය සෙල්ලම් කරන ළමයෙක්ව කණෙන් ඇදගෙන ගේ ඇතුළට ගෙනල්ලා දාලා පොතක් කියවන්න කියලා අම්ම කෙනෙක් කියනවා. ඊළඟ ක්ලිප් එකේදී ඒකේ තියෙන්නේ අර පරිගණකයේ ඉස්සරහරි පොත මොනවා හරි හෝම්වර්ක් කර කර ඉන්න ළමයෙක්ව කණෙන් ඇදගෙන ගිහින් එළියට දානවා ඔයා ටිකක් සෙල්ලම් කරලා එන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි මේ කාලයේ මවපු අරුමේ තියෙන වෙනස. ඉතින් නමුත් මේවා ගම්බදට ගියහම දැන් අපි හැමතිස්සෙම මේ නාගරිකකරණය කියන එක ප්‍රධාන සාධකයේ මුඛ්‍ය සාධකයේ කරගෙන තමයි කතා කරන්නේ. අපි ලෝකය දිහා බලන්නේ මුළු ලංකාවෙම ජනතාව දිහා බලන්නේ කොළඹ කේන්ද්‍රීයව. නමුත් මේ කොළඹ කේන්ද්‍රීය ක්‍රමේදී සිටින සුළුතරයට වඩා තවමත් බහුතරයක් ඉන්නේ ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ ග්‍රාමීය ප්‍රදේශවල දිස්ත්‍රික්ක මට්ටමින් ගත්තොත් අපි හිතමු දකුණු පළාතේ ගාල්ල මාතර ඒ වගේ නුවරනම් නුවර අපි ඒ නාගරිකකරණය වූ පරිසරය හැරෙන්න ඇතුළට යනකොට මේ ගම්බද ප්‍රදේශවල තවමත් අර චාරිත්‍ර කෙරෙනවා. තවමත් හිසතෙල් ගාන නානු ගාලා හිසතෙල් ගාන චාරිත්‍රය කරනවා. එකම දේ අපි නාගරික ගැමි ભેදයකින් තොරව අපිට මේ අවුරුද්දේ තියෙන සුවිශේෂීම කාරණය තමයි අපි හැමෝම එකම වෙලාවක ලිප ගිනි මොලවනවා. දැන් ඉස්සර රමේෂ් අපිට මේ ඔය ගෑස් ලිප් කියන දේ තිබුණ නැහැනේ. ඉතින් ගොඩක් අයට තියෙන්නේ දැනටත් ගම්බද ගොඩක් තියෙන්නේ මේ දර ලිප කියන එක. මේ දර ලිප හදාගන්න මේ
ඉස්සර මේ හුඹස් මැටි තියෙනවානේ, දැන් දැන් නම් හුඹහක් දැකපු ළමයි සමහර විට නැති වෙන්නත් පුළුවන්. ඉස්සර මේ ගම්වල ওই ගස් එහෙම හස්සෙන් හුඹස් තියෙනවා. මේ හුඹස් එක්ක මේ ගොම එකතු කරනවා. දැන් ඉතින් ගොමත් හොයාගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. දැන් ගොම දැකපු අපේ නැති අපේ දරුවෝ ඉන්න ඉඩ තියෙනවා මේ නගරය ඇතුලේ. ඉතින් මේ ගොමයි අර හුඹස් මැටි එකතු කරලා හදාගත්ත තලපෙකින් තමයි අර මේ ගෙදර තියෙන මුළුතැන්ගේ ඒ ලිප ආශ්‍රිත මේ ඒ මුළු ඔක්කොම ගොම ගාලා බොහොම සුන්දරට මේ ඒක වේලෙන්න අරිනවා. ඉතින් අර අලුත් ලිපක් තමයි, අලුත් මේ ලිප් බොක්කක් තමයි අපට නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අලුතෙන් ගල් තියලා ඒ ගල් උඩ අලුත්ම දර හොඳට වේලගත්ත පළපු අලුත්ම දරවලින් තමයි අපි මේ අර නැකතට ලිප ගිනි මොලවන්නේ. ඉතින් අපි විද්‍යානුකූලව බැලුවත් අපට අපි දන්න කාරණයක් තමයි මේ ගින්දරත් එක්ක අවට තියෙන පරිසරයේ විසබීජ නාශනය වෙනවා. දැන් අපි බොහෝ වෙලාවට දැන් කරන්නේ අපිට තියෙන්නේ දකුණ බලානම් දකුණ බලා අපි ගෑස් ලිප පත්තු කරන එක තමයි තියෙන්නේ අද අවුරුද්දට ලිප ගිනි මොලවනවා කියලා. ඉතින් ඒකෙන් අර පරිසරයේ දැන් අලුත් වෙනවා, ඒ අලුත් පරිසරය ඇතුළේ තියෙන විසබීජ නැති වෙනවා, අලුත් පුසුබක් එකතු වෙනවා. මෙන්න මේ අපේ සංස්කෘතිය ඇතුළේ තිබුණු විද්‍යාත්මක කාරණාත් අද අපිට නැතුව ගිහින් තියෙනවා. කොයිතරම් අපූර්වද මේ මතකය වර්ජනය කිරීම, අපිට කතා බහ කරන්න කව ගොඩක් දේවල් තිබෙනවා. ඉතින් අර දරුවන්ට මේ දේවල් කොහොමද දරුවන් එක්ක ගත කරන්නේ කියන කාරණේ අවුරුදු කාලේ ඒ කාරණේ ටිකක් වැදගත් මාතෘකාවක් විදිහට අපි දකින නිසා මම හිතුවා ඔබකින් මේ වහන්න. අර ඔබ කිව්වා දැන් ගෙදර අවුරුද්දට සූදානම් වෙනකොට කෙනෙක් පිටි හලනවා, තව කෙනෙක් පිටි කොටනවා, තව කෙනෙක් කැවුම් බදිනවා. දැන් දෙමව්පියන් මේ දේවල් දේවල් වල නිරත වුණොත් තමයි දරුවන්ට මේ දේවල් දරුවනුත් උකහාගන්නේ මෙන්න මේ දේවල් මේ විදිහට සිංහල අලුත් අවුරුද්දේ කරන්න ඕනේ කියලා. දෙමව්පියන්ට මොන වගේ පණිවිඩයක්ද ඔබට දෙන්න පුළුවන්? දැන් දෙමව්පියෝ මේ දේවල් සිද්ධ කරොත් දරුවනුත් මේවල් ඉස්සරහට කරගෙන යයි. දෙමව්පියෝ කොච්චර කාර්ය බහුල වුණත් ටිකක් දරුවන් ගැන හිතලා සියලු දෙනාම අවුරුද්දට එකට එකතු වෙලා සාමූහිකව මේ දේවල් වලට යොමු වෙන්න කියන කාරණේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සමහර වෙලාවට අපිටමත් දැන් කතා කරන අපි ගැන හිතුවත් අපි බොහොම කාර්ය බහුල නිසා සමහර වෙලාවල් වලට දැන් මේ කැවිලි හදන දේවල්, මේ ගේ අලුත් කරන දේවල් අපේ අතිනුත් මඟ හැරෙනවා. ඉතින් ඇත්තටම අපි සංස්කෘතියක් විදියට මේ ආසියාතික රටවල් වල තියෙන සංස්කෘතිය ආරක්ෂා කරගත්තොත් දරුවන්ට වෙන යුතුකම් වගකීම් අමුතුවෙන් උගන්වන්නට උවමනා වෙන්නේ නැහැ. ඒ නිසා අපි අර අපේ කාර්ය බහුලත්වයත් ඒ විදියමයි. නමුත් ඒ කාර්ය බහුලත්වය ඇතුළේ අපිට පුළුවන් නම් අපේ දරුවන්ට මේ සංස්කෘතියේ තියෙන වටිනාකම අගය වටහා දෙන්නට, ඔවුන් සමග එකතු වෙලා මේ අවුරුද්ද සමරන්නට, අවුරුද්දේ තියෙන විශේෂතා ඔවුන් සමග බෙදා ගන්නට, ඒ වගේම අපිට දැන් අපි අර ඉස්සෙල්ලත් කිව්වා වගේ වංගෙඩිය දාලා පිටි කොටලා අපිට හදා ගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ඒ හාල් පිටි කියන එක දැන් අපිට බ්ලෙන්ඩර් එක තියෙනවනේ, එහෙම හදාගෙන හරි මේ දරුවොත් එක්ක කැවිලි හදන්න, මේ දරුවන්ට කැවිලි වල තියෙන පුසුඹ තේරෙන්නට අරින්නට පුළුවන් නම් ඉස්සර අපිට මතකයි රෝමේෂ්, ඇත්තටම දැන් කැවුම් බදිනවනේ, කැවුම් බදිනකොට කොණ්ඩේ ගන්න හරි අමාරු. ඉතින් දැන් මේ කොණ්ඩේ ගන්නකම් කොණ්ඩේ ලස්සනට එනවද කියලා අර ඉරට්ට කරකව කොණ්ඩේ ගන්න බලද්දි අපි මේ අපි තරී කුතුහලෙන් දැන් මේ ටෙලිනාට්‍ය බලනවා වගේ, දැන් ළමයි ටෙලිනාට්‍ය බලන්නේ ඇස් ලොකු කරගෙන ටීවී එකට ලං වෙලා, ඒ වගේ අපිත් අර ලිපේ තියෙන කැවුමේ කොණ්ඩේ එනවද කියලා ඇස් ලොකු කරගෙන බීගෙන බලන් ඉන්නේ. සමහරවිට අපේ දෙමාපියෝ අපිට බනිනවා මේ තෙල් විසි වෙනවා මේවා දාද්දි ටිකක් ඈත් වෙන්න කියලා. ඒ තරම් ලං වෙලා තමයි මේ අපි කැවුම් බදින දිහා බලන් ඉන්නේ. කැවුම් සුවඳ හැමතැනම පැතිරෙනවා. ඊට පස්සේ සමහරවිට දැන් මේ අපේ අලුත් ළමයි රොමේෂ් මේ උණු කැවුම් කාලා නැතුව ඇති. දැන් ඇත්තටම කැවුම් වලට දැන් අපි කියනවානේ මේකේ තෙල් තියෙනවා, ඒ වගේම සීනි තියෙනවා, ඒ වගේම මේකේ පිෂ්ඨය තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකතු කරලා හදන මේ කෑම මේ තරම් වටින කෑමක් වෙන්නේ මොකද කියලා තර්කයක් මේ වර්තමාන සමාජයේ ගොඩ නැගිලා තියෙනවා. නමුත් ඒ සියල්ලටම හරියන වැඩ කොටසක් ඒ සමාජයේ කරලා තිබුණේ නේද? අද අපිට මේ දියවැඩියාව හරි කොලෙස්ටරෝල් හරි මේ හැදෙන්නේ අපි ඇත්තටම මේ පුටුවල වාඩි වෙලා ගත කරන සංස්කෘතියක් තියෙන්නේ. ඉස්සර එහෙමනේ මේ තමන්ගේ ගෙදර වැඩ තමන් කරගත්තේ. අපි තව කතා බහ කරමු. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා සිංහල අලුත් අවුරුද්දත් එක්ක. මේ සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අපිට අමතක වෙලා ගිය අතීතය පිළිබඳව නැවත ආවර්ජනයක් තමයි මේ විදිහට සිද්ධ කරන්නේ. අපි කෙටි විරාමයක් අරන් ඉක්මනට මෙන්න විරාමයෙන් අනතුරුව නැවතත් අපි එනවා මහෝදය සමගින්.
විරාමයෙන් අනතුරු අපි නැවතත් මහෝදය සමගිනු එකතු වෙන්නේ අද දවසේදී සිංහල අලුත් අවුරුද්දට තව වැඩි දවසක් නැති නිසා අපි හිතුවා අපේ සිංහල අලුත් අවුරුද්දේ මතකයන් ආවර්ජනය කරන්නට. අපි මේ වර්තමානයේ සිංහල අලුත් අවුරුද්ද සමරන විදිහටද සිංහල අලුත් අවුරුද්දට සූදානම් වෙන විදිහටද මේ දශක කිහිපයකට කලින් අපි සූදානම් වුණේ. අපි මේ ගොඩාක් අතීතයට ගිහිල්ලා කතා බහ කරනවා නෙවෙයි. එතකොට තව දශක 4කට 5කට එහා වෙනම සංස්කෘතියක් පැවතුණා. නමුත් මේ දශක 2කට 3කට එහා පැත්තේ අපි කොයි විදිහටද සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ? ඒ වෙනස් වීම කොහොමද? ඇයි අපි ඒ විදිහට වෙනස් වුණේ කියන කාරණා පිළිබඳවයි කතා කරන්නේ. අපි නැවතත් අපිට හැකියාවක් තිබෙනවා නම් අපි හැමදාමත් අපේ මුතුන් මිත්තන් සියලා ආච්චිලා මේ දේවල් වල සුන්දරත්වය විඳින්නේ කොහොමද? ඒ විදිහටම අපට මේ සිංහල අලුත් අවුරුද්දත් ඉස්සරහට අපේ පරපුරට මෙතනින් එහාට තව ඉස්සරහට එන පරම්පරාවට මේ දේවල් අරගෙන යන්න ටිකක් මතක් කිරීමක් කරගන්න තමයි මේ විදිහට අපි අද දවසේ කතා බහක් ආරම්භ කරන්න හිතුවේ. ඉතින් ඒ නිසාම ආදිවේදිනී සත්මඩල මාසික සංගරාවේ කර්තෘතුමිය සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා මේ දේවල් පිළිබඳව කතා කරන්න, මේ මතකයන් නැවත ආවර්ජනය කරන්න. අපි අර මේ කැවුම් ගැන කතා කර කර හිටියේ, කැවුම් බදිනකොට මේ ඒකේ තියෙන මේ අන්තර්ගතයත් එක්ක කෙනෙකුට කියන්න පුළුවන් මේ අධික සීනි සහිතයි මේ දේවල්. නමුත් ශරීරයට එහෙම අහිතකර වෙන්නේ නැහැ මෙහෙම ආහාර ගතර. නමුත් දැන් වර්තමානයේ නම් අවුරුද්දෙන් පස්සේ ගොඩක් අය ලෙඩ වෙනවා මේ විදිහට, සීනි වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා. නමුත් ඒ කාලේ හැමුනේ නැහැ. ඇත්තරම රමේෂ්, මේ ඒ කාලේ දැන් වැඩ කරානේ මිනිස්සු. දැන් අපි පරිගණකයේ ඉදිරියේදී අපේ ස්මාර්ට් ෆෝන් එක අතේ තියෙද්දී අපි ඉඳගෙන ඒකෙම දේවල් කරනවා මිසක් අපේ ශරීරයේ වෙහෙසෙනවා හරි අඩුයි. ඉතින් ඒ නිසා අපට විවිධාකාර ලෙඩ රෝග වැඩි වෙනවා, ඒක සත්‍යයක්. නමුත් මේ ඔබටත් එක කාලයක පමණයි මේ අවුරුද්ද කියන එක එන්නේ, අවුරුද්දට එකපාරයි. දරුවෝ බලාගෙන ඉන්නේ ගොඩක් තමන්ගේ අවුරුද්ද කොහොමද මේ තමන්ගේ මතක අතරට හොඳම මතකය කරගන්නේ කියලා මේ ආවර්ජනයකට බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අර මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ උණු කැවුමක් කාපු නැති දරුවෝ ඉන්නවා. ඒ නිසා තමන්ගේ දරුවොත් වට කරගෙන කුණ්ඩේ හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් කැවුමක් හදන්නට උත්සාහ කරනවා නම්, අතිරස වගේ කැවිලි జాතියක් අග්ගල හදාගන්න උත්සාහ කරනවා නම්, අපි සීගිරි යනකොට සිරිපාද යනකොට කියනවා මේ අග්ගල කකා තමයි යන්නේ කියලා, ඒ ශක්තිය. නමුත් අද වෙනකොට මේ අග්ගල හදන්න දන්න කී දෙනාද ඉන්නේ? ඒක අනිත් එක, දැන් මේ සියලුම දේවල් අපිට කඩෙන් ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් කැවුම් අපිට බදලා කඩෙන් දෙනවා, කොකිස් හදලා කඩෙන් දෙනවා, අග්ගලා හැම දෙම අපිට කඩෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් බොහෝ අය තමන්ගේ අර කැවිලි පිඟානක් යවන සිරිතක් තියෙනවනේ මේ නගරේ. ඉතින් ඒ කැවිලි පිඟානට යවන්න අවශ්‍ය කරන ප්‍රමාණය තමයි බොහෝ අය කඩේට ගිහිල්ලා මිලදී ගන්නේ. අපි අපේ හදවත් වලින් අහලා බැලුවත් ඇත්තටම අපිටත් ඒ தත්ත්වේ උදා වෙලාද කියලා සමහර වෙලාවට හිතෙනවා. ඉතින් ඒ தත්ත්වෙන් මිදිලා තමන්ගේ දරුවන්ට මේ සංස්කෘතිය, මේ අපි හදන ආහාරවල තියෙන වැදගත්කම, ඒව ඇයි අපේ මේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ කියන කාරණා ටික දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ සලස්වනවා නම් ඒක බොහොම වැදගත් වෙයි කියලා හිතනවා. දැන් අද 11 වෙනිදා, හෙට තමයි අපිට පරණ අවුරුද්දට ස්නානය තියෙන්නේ. ඉතින් සමහර අය හිතනවා ඇති දැන් හැමදාම මම නානවනේ මොකටද මම මේ 12 වෙනිදාට විශේෂයෙන් නාන්නේ කියලා. අනිත් එක පරණ අවුරුද්දට නානවා කියන්නේ මොකද්ද කියලාත් අපේ දරුවෝ හිතනවා ඇති. ඉතින් අවුරුද්දක් අලුත් වෙන වෙලාවේ අර අවුරුද්දේ තියෙන සියලුම අපේ කුණු කන්දල් හොදලා දාලා, දැන් ඇත්තටම මේ අවුරුද්ද කියන්නේ මනසත් එක්ක බැඳිච්ච බොහොම මේ අපේ හදවතට බැඳිච්ච දෙයක්. ඉතින් අපි හදවතින් මනසෙන් තමයි හිතන්නේ අපි පරණ අවුරුද්දේ දේවල් ඔක්කොටම යන්න කියනවා කියලා. ඉතින් අර අපි පරණ අවුරුද්දට ස්නානය කරනවා කියන්නේ අන්තිම දවසේ, දැන් 13 වෙනිදා අවුරුද්ද උදා වෙනවා. ඒ නිසා 12 වෙනිදා අපේ අර ශරීරයේ තියෙන සියලු දේවල් හොදලා අරිනවා කියන අදහසින් තමයි අපි මේ පරණ අවුරුද්දට ස්නානය කරන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොන බොරු කතාවක්ද, අපි 13 වෙනිදාත් නානවනේ කියලා. නමුත් අපේ මනස බොහොම වැදගත් අපේ ඉදිරි වැඩ කටයුතු වලට, අපේ ක්‍රියාදාමයන්ට. ඒ නිසා අපි අර හිත
සිතින් හිතාගෙන ඉන්නවා පරණ අවුරුද්දේ අපේ සියලුම කුණු කන්දල් ටික හොදලා අරින්න අපි ස්නානය කරනවා කියලා. ඒ වගේ බොහොම සිරිත් තියෙනවා මේවා දරුවෝ වට කරගෙන තමන්ගේ අම්මලට හැකි පමණ හරි මේවා කරන්නට පුළුවන් නම් ඔබට මිදුලක් තියෙනවා නම් දරලිපක් බැඳලා මේ දරුවොත් එක්ක මේ නැකතට ගිනි මොලවනවා කියන එක මේ දර කෑල්ලකට පොඩි ගිනිකූරකින් ගින්දර පොඩ්ඩක් තියලා ඒ දරුවන්ට පෙන්වන්නට පුළුවන් නම් අන්න එදාට ඒ අපේ අලුත් මේ වර්තමාන පරම්පරාවේ අනාගත පරම්පරාවේ දරුවන්ටත් අවුරුද්දේ සිරිය දැනෙන්නට පටන් ගනී. අනිවාර්යෙන් මේක මහා මංගල්‍යයක්. මේක අපි කාර්ය බහුලත්වයේ කොච්චර තිබුණත් අපිට මේ දේවල් අමතක කරලා ඉන්න බෑ. සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි සියලු දෙනාම එකට එකතු වෙලා සමරන මේ භාග්‍යවන්ත මහසේ අපේ සිතුවිලි නැවත අලුත් කරගන්නට, පරණ තරහම අමතක කරන්නට, අලුතෙන් හිතන්නට හොඳ කාලවකවානුවක්. ඉතින් ඒ නිසාම මේ චාරිත්‍ර වාරිත්‍ර හා බැඳුණු කතා ගොඩක් තිබෙනවා. මේ චාරිත්‍ර වාරිත්‍ර කොහොමද සිද්ධ කරන්නේ, මේ දේවල් නිර්මාණය වෙන්නේ කොහොමද? දැන් ඔය අපි ටිකක් විශේෂයෙන්ම මේ පුණ්‍ය කාලය ගැන පොඩ්ඩක් කතාබහ කරන්න. ගොඩක් වෙලාවට මේ ආගමික කටයුතු වල යෙදෙන්න තමයි මේ කාලය සූදානම් වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මේ නැකත් නැති කාලය, ඒ කියන්නේ පුණ්‍ය කටයුතු වලට තමයි මේ දේ යොදාගන්නේ. නමුත් ඉතින් ඇත්තටම දැන් පේන්න තියෙනවාද අපට මේ පන්සලට පවුලේ සියලු දෙනාම එකතු වෙලා පන්සල් ගිහිල්ලා ආගමික වතාවත් කරලා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම් වෙලා කතා බහ කරලා එහෙම වටපිටාවක් දැන් ඇත්තටම ඔබ දකින්නවද? සහ මම විශේෂයෙන්ම දැනගන්න කැමතියි ඔබ තුමිය පුංචි කාලේ කොහොමද මේ කාලය ගත වුණේ කියන එක ගැන. පුණ්‍ය කාලය කියන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන මේ කාලය ඇතුළත පොඩි පැය ගානක කාලයක් තියෙනවා නැකතක් උදා නොවෙන. දැන් අපි බොහෝ වෙලාවට මේ අපේ රටේ ජ්‍යෝතිෂ පදනම් කරගෙනනේ බොහෝ දේවල් කරෙන්නේ. ඉතින් වෙන කෙනෙකුට කියන්න පුළුවන් මේ නැකත් නැති කාලය කියන්නේ මොකද්ද, මේක මේ කොහොමත් මේ කාලේ නැකත් නැති හෝ තියෙන ඒ ගැන සැලකිලිමත් විය යුතු නැහැ කියලා. නමුත් අර ලංකාවේ පැරණි නැකත් ක්‍රම තිබුණා. දැන් අපි මේ දකිනවා රමේෂ් මේ නැකත් සීට්ටුව බාර දෙනවා දියවඩන නිලමේ අපේ මේ ජනාධිපතිතුමාට. ඉතින් ඒ නැකත් සීට්ටුව ලබා දෙන්නේ අර අර දැන් බක් මාසේ තියෙන බොහොම සෞන්දර්යාත්මක සෞභාග්‍යවත් මේ වකවානුව උදා වුණා. මේ වකවානුවේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ටික මෙන්න මේ වෙලාවල් වල සිද්ධ වෙන්න ඕන කියන නැකත් සීට්ටුව. ඉතින් අපි බොහෝ වෙලාවට අපේ බොහෝ දේවල් පදනම් කරගන්නේ සූර්යා හරහා. ඉතින් මේ සූර්යා සූර්ය වන්දනයක් පවා අපේ තිබුණනේ පැරණි කාලේ. ඉතින් මේ සූර්යාගේ ගමන් මාර්ගය ගැන අපි බොහොම අවධානයෙන් ඉන්න ජාතියක්. ඉතින් ඒකට හේතුව වෙලා තියෙන්නේ රමේෂ් අපි මේ අපේ සියලු දේවල් ගොඩනැගිලා තිබුණේ දැන් වගේ නෙමෙයි ඉස්සර පරිසරය ආශ්‍රිතව. ඉතින් සූර්යා අපට සලකන්නේ කොයි විදියටද, අන්න ඒ විදියට තමයි අපේ පළදාව ලැබුණේ, අපේ අටුකොටු සපිරුනේ. ඉතින් ඒ නිසා මේ සූර්යා එක්ක බොහොම බැඳීමක් තිබුණු නිසාම අපිට මේ නැකත් කියන දේ ආවා. ඉතින් ඒ නිසා දැන් පුණ්‍ය කාලේ ආරම්භ වෙනවා නැකත් නැහැ කියන එක ඇතුලේ අපිට පුංචි කාලේ ඉඳන් අපේ සිතේ තිබුණු දෙයක් තමයි මේ කාලේ හොඳ වැඩක් කරන්න හොඳ නැහැ, නරක වැඩක් කරන්නත් හොඳ නැහැ. අපි බොහොම සාමකාමී සාමාන්‍ය විදියට ගත කරන්න ඕන වකවානුවක්. අලුත් දෙයක් පටන් ගන්න හොඳ නැති. ඉතින් අලුත් දෙයක් පටන් ගන්න හොඳ නැති අපිට මොනවා හරි අහිතක් වෙයි කියන බලපෑමක් අපේ හිතේ තියෙද්දි අපිට එකපාරට මතක් වෙන්නේ අපිට මේ පිහිටට ඉන්නේ කොතනද කියලා. අන්න ඒ තැන තමයි පන්සල, අපේ හාමුදුරුවෝ. අපි ඉතින් පුණ්‍ය කාලය ආවම මල් තෙල් හඳුන් කූරු අරගෙන ඉස්සර ගමේදී නම් මේ සුදු ඇඳගත්ත බොහෝ පිරිස අපිට පේනවා මේ පන්සලට යනවා. මේ නොනගතේ කාලේදී අපි මේ නොනගතේ කාලේ අතට තව දෙයක් දෙන්නේ නැහැනේ. අපි පැත්තකින් තියනවා ඒ අදාළ කෙනා එක ගන්නවා. අපි ගනුදෙනුවක් කරන්නේ නැහැ. ඉතින් අපි පන්සල් ගිහිල්ලා මල් තියලා තෙල් තියලා තෙල් හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා අපිට ආශිර්වාදේ ඉල්ලනවා මේ නැකතක් නැති කාලේ අපිට මේ අහිතක් වෙන්නට එපා කියලා. ඉතින් ඒ වගේම පන්සලේ හාමුදුරුවෝ අපිට බොහොම ආශිර්වාද කරනවා අපේ ජීවිත සාර්ථක වෙන්න කියලා. ඉතින් ඒ අපි හැමෝම එකතු වෙලා නොනගතේදී පන්සලේදී ගත කරපු ඒ කාලය අර අපේ මනසට මහා සුවයක් එක් කරා. දැන් වර්තමානයේ හරිනම් මේ
අඩුම තරමේ මේ කාර්යබහුල ජීවිත ගෙවන අපි මේ නොනගතේ වෙලාවටවත් පන්සලට යන්න පුරුදු වෙනවනම් ඒක අපේ මනසට මහා සුවයක් නිවීමක් ගේනවා. ඒක ඒකාන්තයි. ඒකට හේතුව තමයි අපි මේ රැල්ලේ දුවද්දි දුවද්දි අපිට පෝය දවසට පන්සල් යන එක අපේ මග ඇරෙනවා. අපිට බොහෝ දේවල් අපේ මනස සුවපත් කරගන්නට අවශ්‍ය කරන බොහෝ දේවල් මග ඇරෙනවා. නමුත් අපට පුළුවන් අර ගෘහණිය වැඩ කරලා මුළු මාසෙ පුරාම හාල් කොටලා මේ පිටි කරගෙන කැවිලි හදලා ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා ලිප් අලුතෙන් හදලා ඉතින් දොර රෙදි ජනෙල් රෙදි මේ සියල්ල සෝදලා නැවත අලුතෙන් දාලා ළමයින්ගේ ඇඳුම් අහලා මේ සියලුම මහා කර්තව්‍යයක් කරලා ඉවරුණාට පස්සේ ගෘහණියට ලැබෙනවා පුංචි විවේකයක්. හැබැයි අර එක දෙයක්වත් අසතුටෙන් කරනවා නෙවෙයි, නමුත් බොහොම කාර්යබහුලයි අවිවේකී. ඇයත් බලාගෙන ඉන්නවා සියලු වැඩ නවත්තලා මටත් නිකන් ඉන්න වෙලාවක් ලැබෙන්නේ කොයි වෙලාවටද කියලා. අවුරුද්දේ ඇයට ලැබෙන එකම ඒ නිවාඩු කාලය තමයි පුණ්‍ය කාලය. ඉතින් ඇයත් බොහොම සැදී පැහැදී අපේ අම්මලා වැඩිමල් සහෝදරයෝ අපේ ආච්චිලා සියලා බොහොම කැමැත්තෙන් මේ පුණ්‍ය කාලයට පන්සල් යන්නට ලෑස්ති වෙලා ඉන්නවා. හරි, ඉතින් බොහෝ දේවල් අපිට තව කතා බහ කරන්නට පුළුවන්. මේ මත්තකයන් ආවර්ජනය කර ගැනීමක් අපි සිද්ධ කරන්නේ ඒක හරි අපූරුයි. ඔබටත් ආරාධනා කරන එකතු වෙන්න. මොකද මේ අතීතය අපි සිහිපත් කරන්නේ හෙට අනිද්දට අනාගතයේදී අපිට මේ දේවල් කතා බහ කරන තැනින් විතරක් නෙවෙයි, මේ දේවල් ප්‍රායෝගිකව අපට දකින්න අවශ්‍යතාවයක් තිබෙන නිසා අපේ බලාපොරොත්තු ඒක නිසා. මොකද යම් සංකේතාත්මකව සැමරීමක් විතරක් නෙවෙයි මෙතනදී, ඊට වඩා එහා ගියපු මානසිකව අපට වර්ධනයක් ඇති කරගන්න පුළුවන්, හැමදාමත් හිතේ සතුටින් කතා කරන්න පුළුවන් සංස්කෘතික උලෙලක් මේක. ඒ නිසාම අපි මේ දේවල් පිළිබඳව නිරන්තරයෙන් කතා බහ කරන්න උත්සාහ කරන්නේ. ඔබටත් ආරාධනා කරන එකතු වෙන්න මේ කතා බහත් එක්ක. අපි තව දේවල් කතා බහ කරමු. ඊට කලින් අපිට තව කෙටි විරාමයක් ලබා ගන්න ඕනේ. අපි විරාමෙන් අනතුරුව නැවතත් එනවා මහෝදය සමගින්. නැවතත් අපේ මහෝදය සමගින් මේ කතා බහ කරන්නේ අද දවසේදී සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර, යම් චාරිත්‍ර වාරිත්‍රයක් එහෙම නැත්නම් අපේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක බැඳුණු අපේ දිවි පෙවතේ යම් අඩුපාඩුවක් අපි මේ දවස්වල දකිනවා නම් ඒ දකින්න හේතු සාධක මොනවද? ඇයි අපිට විටක මේ දේවල් අමතක වෙලා යන්නේ? මේ දේවල් සම්බන්ධයෙන් වූ කරුණු කාරණා පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරන්නේ. ඔබටත් ආරාධනා කරනවා අපේ වැඩසටහනේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන මොහොතක වුණත් අපේ සජීවී දුරකථන අංකය විවෘතයි 02-94-112-516-687 සජීවී දුරකථන අංකය. ඔබට පුළුවන් කතා කරන්න, ඔබගේ අදහසුත් එකතු කරන්නට පුළුවන්. අපි පුංචි කාලේ ගත කරේ මෙන්න මේ විදිහට. අපිටත් මේ විදිහ අත්දැකීම් තියෙනවා. අපි නැවතත් ආවර්ජනයක් එකතු කරගමු සහ මේ අපි මේ දේවල් කතා බහ කරලා නැවත මතකය ආවර්ජනය කරලා ඒ දේවල් එතනින් නතර කරනවා නෙවෙයි, එතනින් එහාට ගිහිල්ලා ඔබේ දරුවන්ට මේ දේවල් කියලා දෙන්න. අපි ඉස්සරහට මෙන්න මේ විදිහටයි චාරිත්‍ර වාරිත්‍ර කරන්න ඕනේ, මෙන්න මේ විදිහටයි මේ සැමරුම සිද්ධ කරන්නට ඕනේ, මෙහි තියෙන වටිනාකම අපි කතා බහ කරමු. ඉතින් මේ අද ඇවිල්ලා ඉන්නවා අපේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක් සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය. එතුමිය සමගින් අපි කතා බහ කරමින් හිටියේ. දැන් මේ සාමාන්‍යයෙන් අපි නගරේ ජීවත් වෙනකොට අපිට මේ නගරේ මිනිස්සු අපේ වටපිටාවේ ඉන්න අය පිළිබඳව අපි ඇතැම් විට වැටහීමක් නැහැ. සමහර විට අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක. නමුත් ගමේ එහෙම නෙවෙයි. ගමේ අපි වැඩිපුර අපේ නෑදෑයෝ හිතවතුන් ඉන්නවා. අපි එදිනදා උදේ හවස මුණ ගැහෙනවා, කතා බහ කරනවා. දැන් මේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක ඔබටත් අත්දැකීම් ඇති ගමේ මේ ඥාති හිතවතුන් අහසල් වැසියෝ මේ ඇහත් එක්ක තියෙන සම්බන්ධතාවය වර්ධනය වෙන්නේ කොහොමද? මොන මොන සාධකත් එක්කද මේ සම්බන්ධතාවය අලුත් වෙන්නේ? ඇත්තරම රමේෂ්, මේ චාරිත්‍ර සියල්ලම බැඳිලා තියෙන්නේ අපිට මේ අසල් වැසියන් එක්ක, අපේ නෑදෑයන් එක්ක සුහදව සමගිය වර්ධනය කරගන්න විදියට. අර ඔබ ඉස්සලත් කිව්වා වගේ මේ පරණ තරහ අමතක කරන කාලයක් නෙමේ, අලුත් සුහදතාවන් වර්ධනය කරගන්න කාලයක්. ඉතින් අර මේ අපේ ගමේදී මේ ඔක්කොම යාළු ඒලියෝ එකතු වෙලා අපි මේ පොඩි ළමයි ටික එකට ඉන්නව වගේම ගමේ හැමෝම එකතු වෙලා මේ
එක එක විදියට මේ වැඩිහිටියොන්ගේ අතරත් බොහෝම සුහදතාවක් තියෙනවා. දැන් අපි මේ නොනගතේ කාලෙදී මේ පන්සලට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ අපි කරන ප්‍රධානම මේ අපේ අම්මලා තාත්තලා සහෝදරයෝ එකතු වෙලා කරන ප්‍රධානම කාර්යය තමයි මේ පංචි දාන එක. ඉතින් මේ මේ වටේ පිටේ ගෙවල් වල ඔක්කොම අය එකතු වෙනවා මේ පංචි දාන්න. ඊට පස්සේ එක්කෝ අපි එහා ගෙදරට යනවා, එහා ගෙදරයි මෙහා ගෙදරට එනවා. ඉතින් සියලුම ගෙවල් වල දොරවල් ජනෙල් විවෘත වෙලා තියෙන්නේ. දැන් අපි නගරේ ඉන්නකොට වගේ මේවා වහලා CCTV කැමරා හයි කරලා ඉතින් බොහොම රහසිගතව අපි ජීවත් වෙන්නට උත්සාහ කරනවා නගරේදී. නමුත් අපි මේ ගමේදී අපි හැමෝම එකට එකතු වෙලා ඉන්නේ. දැන් අපි ඇත්තටම අපිට විතරක් රෙදි පිළිගන්නෙත් නැහැ. අපිට එහා ගෙදර අත්තම්මට අපි රෙදි කෑල්ලක් දෙන්නම ඕනේ කියලා හිතනවා. ඉතින් අපි බුලත් අතක් දීලා වැඳලා එන්නේ ඉස්සෙල්ලම දුවන්නේ ඒ අත්තම්ම ගාවට, ඒ සීයා ගාවට. ඉතින් අපේ නැන්දලා මාමලා මේ හැමෝම එක ගමක එක ප්‍රදේශයක තමයි බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ. දැන් දකුණේ අපිට චාරිත්‍රයක් තියෙනවා රමේෂ්. මේ දැන් ගොඩක් අය ගෙදර යන්නේ තමන්ගේ අම්මලා තාත්තලට වඳින්න යන්නේ අවුරුද්ද පහ වෙලානේ. දකුණේ අපි ඒ අම්මලා තාත්තලට අඳින්න රෙදි පෙරෙදි අරගෙන වැඳලා එන්න යන්නේ අවුරුද්ද ලබන්න කලින්. ඒ කියන්නේ නොනගතේ ලබන්න මිනිත්තු 10ක් හරි තියලා අපි අපේ අම්මලා තාත්තලට රෙදි පිළි දීලා වැඳලා ඒගොල්ලන්ගෙන් අපි අලුත් අවුරුද්දට ආශිර්වාදය ලබා ගන්නවා. ඉතින් අපිට බොහෝම මේ එකතු වෙච්ච දැන් අපි නොනගතේට පුණ්‍ය කාලයේ වෙලාවේදී අපි පන්සලට ගියාමත් අපිට අපේ මුළු ගමේම අය හමු වෙනවා. ඒ වගේම අපිට තව එක තැනක් තියෙනවා එහෙම ගමේම අය හමු වෙන තැනක්, හිස තෙල් ගාන නැකතේදී. හිස තෙල් ගාන්න ගමේ එක්ක වෙද මහත්තයා, එහෙම නැත්නම් මේ ගමේ බොහොම අනිත් අයත් එක්ක සංස්කෘතික සම්බන්ධතා පවත්වාගෙන යන බොහොම මේ හිත හොඳ පුද්ගලයෙක් තමයි මේ මේ හිස තෙල් ගෑමට සම්බන්ධ වෙන්නේ. ඉතින් නානු හොයාගෙන අර හැමෝම නුගපත් ගෙනල්ලා දීලා නානු හදාගන්න උදව් කරලා ඊට පස්සේ හැමෝම පෝලිමට ඇවිල්ලා තෙල් ටිකක් ඔළුවේ ගාගෙන යන්න එනවා. ඉතින් මේ අසල් වැසියන් එක්ක තියෙන සම්බන්ධය බොහොම මේ තීව්‍රයි. ඒ වගේම මේ ඒ හරහා අපේ දරුවන්ට අපට ලැබෙන මානසික සහනයත් ඉතා විශාලයි. මොකද මේ අර හැංගිලා ජීවත් වෙද්දී අපේ හිතේ තියෙන බය, කුහකකම, ආශාව, තණ්හාව මේ සියල්ලම දිය වෙලා ගිහිල්ලා අපි අර හැමෝම එකම පවුලක්, මේ රටේ අපි ඉන්නේ ඔක්කොම එකම අය කියන හැඟීම අපිට දැනෙන්නට පටන් ගන්නවා. වෙනම අත්දැකීමක් විශේෂයෙන් මේ පාසල් දූ දරුවන් අතීතයේදී නම් අවුරුදු නිවාඩුව කවදද ලැබෙන්නේ කියලා ඇඟිලි ගනිමින් ඉන්න. හැබැයි දැන් වර්තමානයේ නම් කොහොමද දන්නේ නැහැ. හැබැයි ඔබ කිව්වා වගේ අර ගමේ දරුවන්ට නම් මේක මේ අත්දැකීම විඳලා පුරුදුයි. තාම මේ මිහිර සුන්දරත්වය, මේ සුවඳ තාම ගමේ තියෙන නිසා ඒකේ වෙනසක් නැහැ ඇතැම් විට. නමුත් මේ නාගරීකරණය ඇතුලේ, නගරය ඇතුලේ මේක වෙනම අත්දැකීමක් බවට පත් වෙනවා. එහෙම වුණේ ඇයි කියන කාරණා පිළිබඳවයි අපි මේ කතා බහ කරන්නේ. සහ මේ දැන් ඔය චාරිත්‍ර වාරිත්‍ර අපිට සාමාන්‍යයෙන් අපිට අවුරුද්දට අලුතෙන් ලිතක් ලැබෙනවා. මේ ලිතේ සතහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහේ වෙලාවට, මෙන්න මේ විදිහට තමයි මේ චාරිත්‍රය සිද්ධ කරන්න ඕනේ, මෙන්න මේ විදිහේ දිශාවට හැරිලා, මෙන්න මේ ඇඳුම් පැළඳුම් ඇඳලා. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් ඇයි ඒක එහෙම ඒ විදිහට සිද්ධ කරන්න, ওই විදිහට නොවුනොත් මොකද වෙන්නේ. මෙන්න මේක ඇතුළේ තියෙන විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. අපි ඇත්තටම අර ඉස්සෙල්ලත් කතා කරා වගේ රමේෂ්, අපි අර පරණ අවුරුද්දට නාන තැන ඉඳගෙන මේ බක් මාසේ උදා වෙන අවස්ථාවේ ඉඳලම අපට මේ අපේ පරිසරයත් එක්ක බැඳිච්ච විද්‍යාත්මක කරුණු කාරණා ගොඩක් අපට එකතු වෙන්නට පටන් ගන්නවා. දැන් මුලින්ම අර ගොයම් පැල හිටවලා ඊට පස්සේ ගොයම කිරි වැදිලා බිමට නැමිලා අපි ඒ ගොයම කපලා පාගලා ගෙට අරගෙන අපේ අටුකොටු පුරව ගන්නවා. එතකොට අපේ සිත් සතන් වල අපට බොහොම ආශාවක් ආදරයක් තියෙනවා. මේ අපිට කෑම හිග නැහැ, අපේ ගෙදර අපේ අටුකොටු පිරිලා අපිට වී තියෙනවා. ඕන වෙලාවක අපිට මේවා හාල් කරගන්න පුළුවන්, මේවා තම්බගෙන කන්න පුළුවන්. සියලු ගස්වල ගෙඩි හැදෙන්නට පටන් ගන්නවා. මේ පරිසරය විසින් අපිට විද්‍යාත්මකව මේ වසන්ත කාලයේදී ලබා දෙන දේවල්, අඹ ගස්වල ගෙඩි පිරෙනවා, කොස් ගස්වල ගෙඩි පිරෙනවා. ඉතින් කවදාවත් මේ ගමේ ඉන්න අපට බඩගින්න ඉන්නට සිද්ධ වෙන්නේ නැහැ. මොන මොනවා හරි දේවල් මේ බක් මාසය පුරාම බොහොම ශස්ත්‍රීයව පළ දරනවා. ඒ වගේම මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි ලිපපත්තු කරද්දි ගොම ගාලා මැටි එකතු කරලා, හුඹස් මැටි එකතු කරලා මේක වේලලා අපි අර අපේ මේ තියෙන මේ නරක දේවල් විසබීජ අයින් කරලා අපි නැකතට ලිප ගිනි මොලවද්දි ඒ ගින්දර විසින් අපේ අවට තියෙන විසබීජ නාශනය කරනවා. ඊට පස්සේ අපිට සිසි අපේ හුස්ම ගන්න පුළුවන් පිරිසිදු වාතයක් අපිට ලබා දෙනවා. ඉතින් ඊට පස්සේ අපි
නාන නානුමුර මංගල්‍ය කියලා තියෙනවා. ඉතින් අපි මේ හිස තෙල් ගෑමේ නැකතේදී ඔබ දන්නවා දැන් අපි බොහෝ වෙලාවට පුරුදු වෙලින්නේ වර්තමාන පරම්පරාව එක එක ජෙල් වර්ග ඒ වගේ දේවල් භාවිත කරන්න මේ කොණ්ඩෙට. ඉතින් බොහෝ අයගේ මැසිවිල්ලක් තමයි කොණ්ඩේ දෙනවා, තට්ටේ පෑදෙනවා. ඉතින් මේ දේවල් නිසා මේ ගොඩක් අය බොහොම බයෙන් තමයි ජීවත් වෙන්නේ තමන්ගේ කොණ්ඩේ ගැන. නමුත් මොකද්ද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? මේ විවිධ કૃත්‍රිම දේවල් තමන්ගේ හිස කෙස් සඳහා භාවිත කිරීම නිසා තමයි මේ තත්ත්වය අපිට උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන පුංචි මතක් කිරීමක් එක්ක අර බෙහෙත් ද්‍රව්‍ය යොදලා හදාගත්ත නානු ගාලා ස්නානය කරලා ඊට පස්සේ අපි අර බෙහෙත් ද්‍රව්‍ය දාලා හදපු තෙල් වලින් අපේ හිස සම්වාහනය කරව ගන්නවා. කොහේද අපේ හිසේ සම්වාහනය කරන්නේ? ඔබ දන්නවා හිසේ අපේ උඩ කොටස එක තැනක් තියෙනවා අපේ හිස් මුදුනට ලං වෙන්නට. එතනට තමයි අපි තෙල් බින්දු දෙක තුනක් දාන්නේ. දාලා අපි බොහොම ඇඟිල්ලෙන් බොහොම රවුමට ඒක පිරිමදිති. දැන් ඔබට එහෙම අර හිස තෙල් ගාන නැකතට එහෙම කෙනෙක් සම්බන්ධ වෙලා හිටියනම් ඔබට අත්දැකීම් ඇති. එතකොට මුළු ඔළුව පුරාම අර එක තැනකට දාන තෙල් බින්දුව බොහොම ලස්සනට විසිරිලා ගිහිල්ලා අර ස්නායු උද්දීපනය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට අර අපේ හිස කෙස්වල තියෙන ප්‍රශ්න, අපේ ඔළුව කැක්කුම් විසරද, මේ සියල්ල දුර වෙලා යනවා අර බෙහෙත් ටිකත් එක්ක. ඒ වගේම අපි අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීමක් තියෙනවා. මේ සියල්ලම අපේ හිතත් අපේ අනාගත වර්තමාන බලාපොරොත්තුත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. අපි බලාගෙන ඉන්නවා අපේ අනාගතයේ සුබසිද්ධියක් හැදෙන්නට පුළුවන් කෙනෙක් ඇවිත් අපිට ඉස්සෙල්ලම ගනුදෙනුවක් කරයි කියලා. දැන් අපි දකුණු පළාතේ අය විදිහට අපි ඒ චාරිත්‍රයට කියන්නේ මේ ගේ අලේ කරනවා කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම ගිහිල්ලා කෙනෙකුට ආරාධනා කරලා ඉන්නවා හිත හොඳ මුදලුත් තියෙන අපිට ආශිර්වාද කරන්න පුළුවන් සිරියාවන්ත කෙනෙකුට අපි කියලා තියෙනවා අපේ ගෙදරට ඉස්සෙල්ලම ගොඩ වැදිලා අපිට පුංචි ගනුදෙනුවක් කරන්න කියලා. ඉතින් අපි පොඩි අපි බලාගෙන ඉන්නවා අර බුලත් කොලේ උතල අපිට කීයක් දෙනවද කියලා. ඉතින් ඒක තමයි අපි ඉස්සෙල්ලම අර ගනුදෙනුව විදියට ගන්න. ඊට පස්සේ කිරිබත් කාලා ඒ පුද්ගලයා පිටත්ව යනවා. සමහර ලාවට මේ මට මතකයි මගේ තාත්තට ලොකු සල්ලි මල්ලක් ඕනේ අර ඒ ගෙවල් වලට හැමතැනටම බෙදලා බෙදලා දෙන්න. ඉතින් එහෙම ඉස්සර ගම්පෙරළිය මතක නම් ඔබට මේ ගම්පෙරළිය කියවලා තියෙනවා නම් මාටින් වික්‍රමසිංහයන්ගේ අපි දන්නවා අර මාතර හාමිනේට කියලා කාසියක් ගන්න කොච්චර ගමේ පිරිසක් එනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ මේව මනසත් එක්ක බැඳිච්ච කාරණා අපිට හිතෙන්න පටන් ගන්නවා අපේ අනාගතයේ ශාස්ත්‍රීය වෙයි කියලා. ඒ වගේම අපි මේ තඹ කාසියක් සුදු රෙද්දක ගැට ගහලා බෝතලයක දාලා අපි ඒක අපේ ළිඳට බස්සලා තියෙනවා. දැන් වගේ කරාමෙන් වතුරන කාලයක් නෙවෙයි මේ කාලේ තිබුණේ. අපි ළිඳෙන් තමයි අපි බීම සඳහා ජලය ගන්න. අපිට අවශ්‍යයි අපේ ශරීරයට අවශ්‍යයි තඹ කියන ලෝහය පොඩ්ඩක් ගොඩක් නෙමෙයි. අරක මුළු අවුරුද්ද පුරාම පොඩ පොඩ දියවෙවි අපේ ශරීරයට අවශ්‍ය කරන විද්‍යාත්මක තඹ කියන ලෝහය ලබා දෙනවා. ඉතින් මේ වගේ මේ මුළු අවුරුද්ද පුරාම අපිට තියෙන්නේ විද්‍යාත්මකව අපේ ජීවිත හා බද්ධ වෙච්ච දේවල්. එය තේරුම් ගත්තොත් ඔබටත් පුළුවන් මේ අවුරුද්ද තවත් සුන්දර කරලා ඔබේ දරුවන්ටත් මේ අවුරුද්දේ මිහිර ලබා දෙන්නට. අනිවාර්යයෙන්ම මේ අපි බොහෝ දේවල් කතා බහ කරා. නමුත් කතා කරන්නත් තව ගොඩක් දේවල් තියෙනවා. කාල වේලාව පිළිබඳ ගැටලුකුත් තියෙනවා. ඔබතුමීට පුළුවන් අවසාන වශයෙන් රටේ ඉන්න සියලු දෙනාටම අලුත් අවුරුද්දට සුභ පතන්. සුභ අලුත් අවුරුද්දක් වේවා. සෞභාග්‍යමත් අවුරුද්දක් වේවා. බොහොම ස්තුතියි අද දවසේ අපේ මැදිරියට පැමිණියාට. මොකද කාර්ය බහුල අවස්ථාවක පැමිණියේ මේ වෙලාවේ අපිත් එක්ක මේ දේවල් කතා බහ කරන්න. මේ සිංහල අලුත් අවුරුද්ද ගැන, අපේ මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන, සහ මේ චාරිත්‍ර වාරිත්‍රත් එක්ක බැඳුණු අපේ සමාජයේ තියෙන සම්බන්ධතාවයන් පිළිබඳව අපි කතා බහ කරේ. ඇතැම් විට ඒ දේවල් අපට අහිමි වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසාම තමයි නැවත ආවර්ජනය කරලා මේ දේවල් මෙන්න මෙහෙම අතීතයක්, මෙහෙම අභිමානයක් අපට තිබුණා, ඒ දේවල් අපි රැකගෙන ඉස්සරහට යන්න ඕනේ කියන කාරණය ඔබට මතක් කරන්න අපි අද දවසේ මහෝදය පළමු හෝරාව වෙන් කරේ. ඉතින් අද දවසේ අපිත් එක කතා කරන්න එකතුනේ මාධ්‍යවේදිනී සත්මඩල මාසික සංගරාවේ කතෘතුමිය සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමියට ආයිබුවන් කියලා සම්බුදෙන ගම. සුබලුත අවුරුද්දක් වේවා ඔබතුමියට. ආයිබුවන් රමේෂ්, සුබලුත අවුරුද්දක්. ඉතින් අපි නැවත හමු වෙලා කතා බහ කරමු මේ කාරණා පිළිබඳව ඉදිරියේදී. සූදානම් වෙන්නේ සමුගෙන යන්නට. නමුත් මහෝදය දෙවන හෝරාව සමගිනුත් ඔබට එකතු වෙන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරනවා ඔබට වාසනාවන්ත සුබ දවසක්.